නව කරෝනා වෛරස් ආසාදනය ශ්‍රී ලංකාව තුළ පැතිර යාම සමග බොහෝ දෙනා අධික භීතියට පත්වලා ඉන්න බව පේනවා. මේකට ජනමාධ්‍ය මගින් සහ විශේෂයෙන්ම සමාජදාය වෙබ්බඩි මගින් රැගෙන සමහර මතිමතාන්තරත් හේතු වෙලා තියෙන බව පැහැදිලිවම පේනවා. මේ වෛරස් ආසාදනය කොහොමද අපි අඳුරගන්නේ? මේකදී සාමාන්‍ය වෛරස් ආසාදනයක් වගේම හෙම්බිරිස්සාව, කැස්ස, ඒ වගේම උගුරේ අමාරුවක් හැදෙන්න පුළුවන්. උණත් එක්කන් ශරීරයේ වේදනාව ඇති වෙන්න පුළුවන්. සමහර අයට මලපහ වීම, බුරුලින් යනවා අපි කියන පාචක තත්ත්වයක් කියලා. ඒ වගේම සමහරකට මුත්‍රා යැමි අඩුවක් වෙන්න පුළුවන්. ඒක උත්සන්න වලක සමාය හිම වෙන්නේ. හැබැයි මේක එතරම් බය වෙන දෙයක් නැහැ. මොකද මේ වෛරස් වලට අපි ගන්නවා බොහොමයක් වෛරස් රෝග සඳහා ඖෂධ නැහැ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් තමයි ඒ රෝගය සුව වෙන්නේ. මේ කොරෝනා වෛරස් ආසාදනයෙන් බොහෝ දෙනා තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මේ රෝගය සුව කර ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තියෙන පරිදි 86%ක් පමණ මේ රෝගය සුව වෙනවා. ඇත්තටම මේ සංකෝචතාවයන් වලට ලක්වන්නේ ප්‍රතිශක්තිය අඩුවයි. විශේෂයෙන්ම HIV ආසාදිතයන්, ඒ වගේම දියවැඩිය රෝගී තත්ත්වයන්, ගර්භණී කාන්තාවන්, මහලුමිය, ඒ වගේ අයට තමයි මේකේ යම්කිසි වැඩි බලපෑම එල්ලවන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න කොහොමද? අපි ගොඩක් කලකට මේ දැන් මේ යන දෙයක් තමයි මේ සඳහා සර්ජිකල් මාස් පණ දෙන්න කියලා. මේක ඇත්තටම වැරදි දෙයක්. මම දන්න සමහර පාසල් වල විදුහල් ප්‍රතිවරිය වරියම් සහ වරුන් කියලා තියෙනවා මේ මාස්ක් එක අනිවාර්යයෙන්ම පාසල් වල පැනගෙන යන්න ඕන කියලා. ඒක කිසිසේත්ම අපි සෞඛ්‍ය බලධාරීන් විසින් කියන දෙයක් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ම අපේ සෞඛ්‍ය මාත්‍රාංශයකවත් එහෙම නිර්දේශයක් කරන්න නැහැ. මොකද වෛරස් පිළිබඳ විශේෂඥයෝ අපි පවසන්නේ මේ සර්ජිකල් මාස්ක් පැළඳීම තුළ මේ රෝග තත්ත්වය බෝවීමේ අවධානමින් මෙතෙන්නේ නැහැ කිය. මොකද මේ රෝගය ගොඩක් වෙලාට බෝ වෙන්නේ අත්වලින්. අපි දන්නවා අපි කිවිසුම් යනකොට, එහෙම නැත්නම් කහිනකොට සමහරවිට අපි මේ ලෙන්ස් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සමහරවිට අත් දෙක මුවා කරලා අත්වලින් තමයි මේ අත්වල තමයි මේකේ ඉන්න විදිති රැඳෙන්නේ. මේ විදිති වලින් තමයි මේ රෝග තත්ත්වය ඇත්තම බෝ වෙන්නේ. මේවා අපි කිවිසුම් වල එහෙම නැත්නම් මේ අපේ කෙල අර ඒ කුඩු ආශ්‍රිත දේවල් අපි අත්වල ගෑවෙනවා නම් අපි ඒවා වෙනත් තැන්වලින් අල්ලනවා. විශේෂයෙන් අපි දන්නවා පොදු ඒ භාවිත කරන දේවල් අපි දන්නවා තරපු පේළි වල ගණන් තියෙනවා. එතකොට ලිෆ්ට් වල බොටන්ස් තියෙනවා, දොර වල ලොක් තියෙනවා. මේවා බොහෝ දෙනා පාවිච්චි කරන දේවල්. මේ වගේ කැවුනහම වෙනත් පුද්ගලයෙක් ඒක අල්ලනකොට ඒ අයගේ අත්වලට මේ වෛරසය ගමන් කරනවා. ඒ ඊට පස්සේ නිසිපරිදි අත් පිරිසිදු කරගන්නේ නැතුව තමන්ගේ මුහුණ නමුත් එහෙම නැත්නම් නහය කට ඒ වගේ දේවල් ඇරිලෝ සමහරට අපි අත් පිරිසිදු කරගන්න නැතුව ආහාර ගත්තොත් මේ වෛරසය අපේ ශරීරය තුළ ඇතුල් වෙනවා. මේකෙන් තමයි ප්‍රධාන වශයෙන් ඇතුල් වෙන 80% 90% විතර මේ වගේ බොරුවේ හැක්කේ ඒ මාර්ගයෙන්. ඒ නිසා මේ අර මාස්ක් එකක් පැනදීමෙන් මේ රෝගය බොරුවීමට තියෙන හැකියාව අඩුවන්නේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි රෝගියෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අය මේ සර්ජිකල් මාස්ක් එකක් පැනදීම තුළින් අනිත් අයට රෝගය බෙදා හැරීම අඩු වෙනවා. මොකද එයාලා කිසුම් යවනකොට එහෙම නැත්නම් කහිනකොට ඒ යන බිඳිති ඒ ආවරණය තුළ රැඳෙන නිසා. ඊළඟට මතක තියාගන්න ඕනේ අපි කිසුමක් යවනකොට ගොඩක් කරන්නට මේ අපි ලේන්ස් වලට කිසිම යන පොරකට තිබෙන ලේන්සු එච්චර හොඳ නැහැ. මොකද ලේන්සුවේ තිබ්බත් මේ අපේ යතේ ගෑවෙනවා නැවත නැවත පාවිච්චි කරන නිසා. එහෙම නැත්නම් මේ විසබිලිටිය නැවත නැවත අපිටම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ අතුලින් නැවත වෙන තැන් වලට යන්නත් පුළුවන්. අපි කියන්නේ මේ සඳහා ඉවතරිය හැකි ටිෂුස් පාවිච්චි කරන්න කියලා. ඒ ටිෂු එකට කිසිම යන වහම ඒක ආරක්ෂිතව ඉවත් කරන්න ඕන. ඒ වගේම තමයි කිසිම යනවා නම් මේ ටිෂු එක අතෙත් නැත්තම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ වැලමිටේට මේ කිසිම යන්න බෑ. මෙහෙම අත නොමලා මෙහෙම කිසිම යන්න පුළුවන් අහින්න පුළුවන් මේ වගේ. ඉතින් ඒක ප්‍රධාන මේ ක්‍රමයක් මේ රෝගයෙන් ගැලවෙන්න. ඊළඟ දේ තමයි අපි සිතතම මේ අත්පිරිසිදු කරගන්න ඕන. සබන්දාර තප්පර 20ක් විතර අඩුම ගානේ අත් සෝදන්න ඕනේ. එහෙම නැත්නම් අත් සේදීම සඳහා තියෙන දියර වර්ග තියෙනවා, විෂබීජනාශක දියර. ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ තව දෙයක් තියෙනවා. මගෙන් ගෙවසෙන තැන් වල මේ
හුවත්තර අඩු ඉන්න අපි දැක්කත් දෙයක් තමයි මේ රෝමල් වල විශාල ප්‍රමාණයක් රෝගීන් බලන්න මේ පුද්ගලයන් පැමිණලා දිවා කාලය රාත්‍රි කාලය මේක ඉතාම භයානක දෙයක් මොකද මේක එකක් තියෙන මෙතන ඉන්න රෝගී මේ රෝගී යම් කිසි විදියකින් මේ කොරෝනා වෛරස් ආසාදිතය තුළ තේයගේ මේ රෝගය නියන්නේ හැකියාව තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් මේ එන අයගෙන් කවුරු හරි ආසාදිතයක් આવවත් එන අනිත් පුද්ගලයන් සහ රෝගීන්ට මේක බොරෙන්න පුළුවන් ඉතින් ඇත්තටම මේ අපේ රටේ තමයි මේ රෝගීන් බලන්නේ විවිධ විශාල ප්‍රමාණයක් එක්කෙන්නේ මේක වැරදි රෝගියාට අනිත් අයටත් මේක හොඳ නැංග ඒ වගේ තැන් වලට එකතු වෙන එක වළක්වන්න ඕනේ ඊළඟට මේ සමහර වෙල මේ දැන් කතාවක් තියෙනවා දියතලාව පැත්තේ කෑම්ප් එකකට අර පිටරටින් අපේ දරුවෝ ටික ගෙනලා මේ රෝගය පිළිබඳව වෛද්‍ය අධීක්ෂණය යටතේ සුළු කාලයක් තියනවා කියලා ඉතින් ඒකට ගොඩක් දෙනා බය වෙලා තියෙනවා නේද බය වෙන්න දෙයක් නෙවෙයි යම් කිසි විදියකින් එහෙම ඒ අය යුදහමදා කඳුරේ එහෙම සති දෙකක් කාලයක් තියෙනවා නම් ඒක තමයි වඩාම ඇත්තටම හොඳම දේ මොකද මේ අය රෝගින් නෙවෙයි මේ දරුවෝ සමහර විට මේ වෛරසයේ ශරීරය තුළ තියෙන්න පුළුවන් එහෙම ශරීරයේ තුල වෛරසය තිබ්බොත් දින 14ක් ඇතුළත ඒ අයට රෝග ලක්ෂණ පහළ වෙනවා ඉතින් ඒතකොට වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ දින 14 මේ අයව තියාගන්න පුළුවන් නම් අපිට එහෙම රෝගී තත්ත්වයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් එමගින් ඒ රෝග නැති අය ගෙදර යවන්න පුළුවන් රෝග තියෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතික්‍රම අපිට යොදන්න පුළුවන් ඒ රෝගය වෙනත් අයට පැතිරීමේ අවදානම අඩු කරගන්න පුළුවන් ඉතින් මතක තියාගන්න මේකට මේ ගොඩාක් බය වෙලා මේ අධික මුදලක් දීලා සර්ජිකල් මාස්ක්ස් අරගෙන දාන්න හදන්න එපා මොකද ඒක මානසික රෝගයක් කියලා බදන මාසී ස්ටීරිය කියලා මානසික රෝගයක් තියෙනවා සමාජ මුළුමහත් සමාජයම බය වෙලා මේ වගේ මාස්ක් පළඳ ඉන්න කියොත් එහෙම නැත්නම් මේ රෝගයට බය වුණොත් ඒක හිස්ටීරියා කියන රෝග තත්ත්වයක් කරන වෙන වෙන සම්පූර්ණතාවය තියෙනවා ඉතින් කිසි කෙනෙක් ඒ වගේ තත්ත්වයෙන් යන්න අවශ්‍ය නැහැ අපි දන්නවා අපේ මේ වෙනකොට ප්‍රධාන රෝහල් දිවෙන පුරාම දිවෙන රෝහල් 12 සූදානම් වෙලා තියෙනවා මේ වසංගත තත්ත්වයට මුහුණ දීමට යම් කිසි රෝගයක් ආවොත් ඒ ප්‍රධාන රෝහල් 12 දී අපිට හොයාගන්න පුළුවන් මෙයාට මේ රෝග තත්ත්වය තියෙනවද කියලා එහෙම වුණොත් අපි ඒ අය හොයාගන්න රෝගින් නිසකව හඳුනාගත්ත මේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් කියලා අපිට පුළුවන් මේ අය IDS රෝහලේ කොළඹ කුණ රෝහලට මාරු කරලා එතන අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම. එහෙනම් මේකට කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය දෙයක් ඇති කරගන්න ඕනේ නැහැ. විශේෂයෙන් සමාජ දානවල කියන මිත්‍යා මත වලට අහු වෙන්නව නිවැරදි වෛද්‍ය උපදෙස් ගන්න. ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ වහාම වෛද්‍යවරයෙක් හම්බෙන්න විශේෂයෙන්ම රජය වෛද්‍ය නිලධාරියෙක් හම්බෙන්න වඩා හොඳයි රජ රෝහලක. මොකද අපිට අවශ්‍ය පහසුකම් තියෙනවා මේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට. ඉතින් නැසක් කියන්න තියෙන්නේ බය වෙන්න එපා. මාස්ක් පළඳින්න ඕනේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ විදිහට ගත කරන්න වෙන මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. අවදියෙන් ඉන්න මම හිතන්නේ තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාවය පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න ඉන් ඔබට මේ රෝගයෙන් මිදීමේ හැකියාව ලැබෙනවා. නවතම වීඩියෝ නැරඹීම සඳහා අපගේ YouTube එක subscribe කරන්න.